දිවිතුරා කතාවට ගොඩක් ආදරය කරනවව ගොඩක් ආදරෙන් පිළිගන්නව මගේ channel එකට. ඉතින් මම මේ video එකෙන් කතා කරන්න ලෑස්ති වෙන්න ඉදිරියට අචින නිසා ඊෂට වෙන්න යන කරදර වලින් මුදව ගන්න අගස්ති. ඊෂෝ මොන ගැන හේතුවක් සම්බන්ධව. ඉතින් video එකට යන කලින් ආදරෙන් ඉල්ලනවා ඒ තමයි මෙවැනි videos දෙකටම බලන්න කැමති කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න, share කරන්න කියලයි මේ වෙලාවේ ඉල්ලන්නේ. ඉතින් ඔයා දන්නව නේද මේ වෙනකොට ඒ තමයි අගස්ති ඊෂට ගොඩක් ආදරේ. ඊෂට ලං වෙලා ඊෂත් එක්ක ජීවත් වෙන්න හීන මවමින් තමයි ඉන්නේ. ඉතින් ඒ කොහොම වුණත් වින්ඩි නිසා අගස්තිට ඊෂ ළඟට සමාධි ළඟට එන්න බැරි බැරියල් එකක් තියෙනවා කියන කතාව මේ වෙලාවේදී මං ඔයාට පැහැදිලි කරලා දෙනවා. ඉතින් කොහොමනත් මේ සිදුවීම් සැරලා අතරේ අපිට ඉදිරියේදී දකින්න ලැබෙන්නේ මොන වගේ කාරණාවක්ද? ඔයා මේ වෙලාවේ ඒ කියන හරිම කුතුහලයෙන් බලාගෙන ඉන්නවා කියන කතාව මම දන්නවා. ඉතින් කොහොමනත් දැන් අචින සැලසුම් කරලා ඉවරයි. ඒ තමයි ඊෂට කරදරයක් කරන්න. මොකදේශයට කරදරයක් උනේ නැත්නම් විශාල් මට්ටු වෙන්නේ නැති බව හොඳටම දන්නවා. ඉතින් ඊෂ මට්ටු නොකර විශාල් මට්ටු වෙන්නේ නැති බව හොඳටම දන්නවනේ අචිනේ. ඉතින් අචිනේට ඕන කරන්න වෙන කිසිම දෙයක් නැවෙයි ඊෂගේ ජීවිතේම නැති කරන්න. විශාල්ට තමන් විතරයි කියලා ඉන්න අඟවන්න. ඉතින් මේ දේවල් මේ විදිහට වෙනවා කියන්නේ ඒකලොක් ගැටලුවක් වෙතිය. අපි හොඳ ආකාරවම දැනගන්න ඕනේ කාරණයක් විදියටයි මේ වෙලාවේ අහන්න දකින්න ලැබෙන්නේ. ඉතින් දැන් ඉදිරියට අගස්ති ඊෂෝ මුණ ගැහෙනවා. ඒ ඊෂෝ මුණ ගැහිලා කියන්නේ අචිනගෙන් ඊෂට කරදරයක් වෙන්න නියමිතයි. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම තනියම ගමන් බිමයි යන්න එපා. යන තැනකට ගෙදර කාත් එක්ක හරියන්න. ඒ වගේම තමයි හැම තිස්සෙම කල්පනාවෙන් ඉන්න කියන ඒ උපදේශ ටික දෙන්න තමයි අගස්ති ඊෂෝ මුණ ගැහෙන්නේ. ඉතින් මෙතනදී අගස්තිට ඊෂ බැනවදින්න ඉඩක් තියෙනවා. ඒ තමයි කාලෙකට කලින් තමන්ගේ අම්මව අතහැරලා දාපු නිසා තමන්ට දැන් තමන්ගේ නිදහස නැති වෙලා. ඒ නිසා තමන්ගේ නිදහස තවදුරටත් අහිමි කරන්න සූදානම් වෙන්න එපා කියලා අනිවාර්යයෙන්ම බැනවදින්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි කියලයි මම මේ වීඩියෝ එක හරහා කියන්නේ. ඉතින් පළවෙනි වතාවට නෙවෙයි දෙවෙනි වතාවට අගස්ති ඊෂගෙන් බැනුම් ඇහුවට අගස්තර තරහ යන්නේ නැහැ. මොකද අගස්ති කරලා තියෙන වැරදි වල හැටියට ඊෂ තමන්ට මෙහෙම නෙවෙයි බනින්න ඕනි කියලා නිරන්තරයෙන් අගස්ති විශ්වාස කරන හින්දා.